මේ ආණ්ඩුව කොච්චර ප්‍රශ්න තිබුණත් ගමට යොදවලා තියෙන මුදල් වෙන එක ආණ්ඩුවකින්වත් එදුවේ නැහැ. විශාල දියුණුවක් තියෙනවා. දැන්ටම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හිර වෙලා තියෙනවා. ගම් පෙරළියයි අනික් වැඩසටහන් විමධිගත ආයව ගම් පෙරළිය රංමාවත් මේ හැම එකෙම ඉල්ලීම් අනුවයි. ඒ නිසා Tamanට කරගන්න පුළුවන් ප්‍රමාණයකින් මේ වැඩ කටයුතු කරමු. එහෙනම් මේ සියල්ලම අපි ප්‍රයෝගික කරගන්න ඕනේ. ඇත්ත වශයෙන්ම ඡන්දේ දිනලා එක්සත් ජාතික පක්ෂයේ බලේ ආපහු තියාගන්න. මේ මාසේ ඉඳන් මේ සතියේ ඉඳන් ව්‍යාකෘති සහායකගේ පත්වීම් ටික ලබලා දෙනවා. අපි දැන් මේ ඡන්දේ ලෑස්ති වෙන්න ඕනේ. මට පේන හැටියට මේ ඡන්දේ අපිට දිනන්න පුළුවන් එක. එකමුතුව අපි යනවනේ. අපි ඔක්කොම එකතු කරගෙන සන්ධානය හදාගෙන ඉදිරියට යනවනේ. අපිට පුළුවන් මේ වැඩ කටයුතු කරන්න. මම එක කාරණයක් කියන්න කැමතියි. මේ ආණ්ඩුව තරම් වැඩ කරපු ආණ්ඩුවක් නැහැ. මේ ආණ්ඩුව තරම් කරපු වැඩ ගැන කතා නොකරපු ආණ්ඩුවකුත් නැහැ. අපිට ස්ථාවර ආණ්ඩුවක් දෙන්න මේවා දහ ගුණයක් කරලා දෙන්න. පඩි වැඩි කරන්නේ දෙගුණයකින්. රටේ ආදායම අඩු ගන්නේ 150කින් වැඩි වෙලා තියෙනවා. අද සෞඛ්‍යයි අධ්‍යාපනයේ කරන වියදම් කරන මුදල් බලන්න. තවත් අපෙන් රැකියා බලාපොරොත්තු වෙන ඉන්නවා. ආයෝජනය ගෙනාම රැකියා වැඩි වෙනවා. අනේ වැඩ කටුත්තත් අපි කරගන්න යනවා කියලා බලාපොරොත්තු. ඉතින් අපි ලෑස්ති වුමු මේ ඡන්දෙට. එහෙනම් අපි ඔක්කොම එකමුතු වෙලා අපේ සන්ධානය හදලා අපි යමු මේ ඡන්දෙන් ජයග්‍රහණය කළා. නවින් දිසානායක අකිල විරාජ් කාර්යවසම් යන අමාත්‍යවරුන්ද මෙහිදී අදහස් දැක්වුවා. මොනවා වුණත් අපිට කකුලෙන් ඇදීම් තිබ්බා, අපිට ප්‍රශ්න තිබ්බා, අපිට වැඩ කරන්න දුන්නේ නැහැ, අපිට පලාස් සභාව අපිට තිබුණේ නැහැ. මේ මොනවා නැති වුණත් අපි අවුරුදු 4ක් තුල වැඩ කරා කොට ඊළඟ එන ඕනම මැතිවරණයකට විශේෂයෙන්ම අපි බුද්ධිමත්ව හැසිරෙන්න ඕනේ. අපි එකමුතුකම තියාගන්න ඕනේ. මේ මැතිවරණය දිනනවා කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. දින 52 තුල අපි තමුන්නාන්සලගේ සහයෝගයෙන් ගෝල්ෆේස් පිටිය ඉතිහාසයේ පළවෙනි වතාවට ගේන්න පුළුවන් ලොකුම ජන බලවේගය අපි ගෙනාවා. සතියේ දවසක සඳුදා දින කිසිම බලයක් නැතුව. ඒ වගේම දින 52 තුල අපි තමුන්නාන්සලට කිව්ව කැට අපි ඒක ජයග්‍රහණය කරනවා කියලා. රාජපක්ෂ මහතා අගමැති වෙද්දි, මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වෙද්දි අපිට කිසිම බලයක් නැතුව තියේදී අපි එකමුතුව වැඩ කරපු නිසා රනිල් වික්‍රමසිංහතුමා ඒක ඔළුව පාවිච්චි කරලා අපේ අනිකුත් නායක ඔක්කොම එක්ක එකතු වෙලා මේ වැඩසටහන ක්‍රියාත්මක කරමු නිසා අපිට පුළුවන්කම තිබ්බ නැවත අපිට ආණ්ඩුව ගන්න. දැන් අපිට යන්න තියෙන්නේ ඊළඟට රාජ්‍ය නායකත්වයයි ග්‍රාමාත්‍ය ධූරයයි මේ ඔක්කොම අපේ පක්ෂයට ගන්න වැඩපිළිවෙල තමයි ක්‍රියාත්මක කරන්නේ. ඒ වැඩපිළිවෙල අපි මේ සැරේ ක්‍රියාත්මක කරොත් අවුරුදු 10ක් අපිට ආණ්ඩුව ගෙනියන්න පුළුවන්කම තියෙනවා. අපගේ පක්ෂ ඉතිහාසයේ යම්කිසි අර්බුද ඇති වූ අවස්ථාවල 1973 රුක්මන් සේනානායක මැතිතුමා, විශේෂයෙන්ම එතුමා අප පක්ෂයේ නිර්මාතෘ DS සේනානායක මැතිතුමාගේ මුණුපුරා. නමුත් එතුමාව නොමග යවුවා යම්කිසි පිරිසක්. නොමග යවලා එතුමාට කිව්වා ජයර් ජයවර්ධන මැතිතුමත් එක්ක හැප්පෙන්න කියලා. එතුමා හැප්පුණා. හැප්පිලා එතුමාට පක්ෂෙන් අයින් වෙන්න සිද්ධ වුණා. එදා රුක්මන් සේනානායක මැතිතුමා ඒක නොකරා නම් අනිවාර්යයෙන්ම අපේ පක්ෂයේ ඉහළ පෙළේ නායකයෙක් බවට එතුමා පරිවර්තනය වෙනවා. ප්‍රේමදාස මහතාට විරුද්ධව ගාමිණී දිසානායක මැතිතුමා, මාගේ දිවංගත පියාණන් ඇතුළත් මුදලේ මැතිතුමා, ඒගොල්ලන් පක්ෂෙන් අයින් වෙලා වෙනම දේශපාලන ව්‍යාපාරයක් පටන් ගත්තා. මොකද්ද උනේ? එක්සත් ජාතික පක්ෂය නැති උනේ නැහැ. නමුත් එතුමන්ලා පටන් ගත්ත දේශපාලන ව්‍යාපාරය නැති වුණා. ප්‍රේමදාස ලලිත් ගාමිණී එකට වැඩ කරා නම් පක්ෂය කවදාවත් පරාජය වෙන්නේ නැහැ. අද අපේ රට සිංගප්පූරුවක් වෙලා කියලා හැමෝම කියනවා. අපේ පක්ෂයේ එකමුතුකම අපි ආරක්ෂා කරගන්න අවශ්‍යයි. එතකොට ජනාධිපති අපේක්ෂකකමට ගාමිණී දිසානායක මැතිතුමත් ලලිත ඇතුළත් මුදලි මැතිතුමත් ඉල්ලීමක් කරා. අන්තිමට රංජන් විජේරත්න මැතිතුමා මැදිහත් වෙලා සාකච්ඡා කළා. තමයි ප්‍රේමදාස මැතිතුමාගේ නම මගේ පියා යෝජනා කරේ. ඇතුළත් මුදලි මහතා තමයි ප්‍රේමදාස මහතාගේ නම ස්ථිර කරේ. ඉතින් එවැනි එකමුතුවක් අපිට අවශ්‍යයි. අපේ ජනාධිපති අපේක්ෂකයා තෝරලා අපි මේ ගේම් එක ගහමු. පොහොට්ටුවේ අපිට වඩා අර්බුද තියෙනවා. විශේෂයෙන්ම ඒ ගෝඨාභය රාජපක්ෂ කියන පුද්ගලයාගේ මිලිටරි ජුන්ටාවට පොහොට්ටුවේම කට්ටිය අකමැති වෙලා තිබෙනවා. අද වෙනකොට තමුන්නාන්සල විශ්වාස කරන්න එදා නුවර රැස්වීමේදී සම්පූර්ණයෙන්ම ගෝඨාභයගේ කණ්ඩායම දාලා තමයි, ආමි කණ්ඩායම දාලා තමයි ඒ රැස්වීම ටික හැසිරුවේ. නුවර මන්ත්‍රීවරු ටික ඔක්කොම විරුද්ධ වුණා.